අනුපාත අද අපි සාකච්ඡා කරන්න යන ඒකකයේ තමයි මේ අනුපාත කියන ඒකකය. ඇත්තටම ඔගොල්ලෝගේ 10 වසර විශ්වනිර්දේශයේදී අනුපාත කියලා ඒකකයක් නැහැ. ඒ ඒකකයේ නම තමයි ප්‍රතිලෝම සමානුපාත. නමුත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රතිලෝම සමානුපාත වලට අමතරව අනුපාත වලිනුත් ගැටළු ලබා දෙනවා. ඒක නිසා ඒ ගැටළු විසඳන්න නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලන්ට අනුපාත පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඔගොල්ලෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන හැම ප්‍රශ්න පත්‍රයක්ම පෙරලලා බලන්න. ඒ හැම ප්‍රශ්න පත්‍රයකම අනුපාත වලින් ගැටලුවක් ලබා දෙනවා. ඇත්තටම ඔගොල්ලෝ මේ අනුපාත පාඩම ඉගෙන ගන්නේ 6 7 8 කියන ශ්‍රේණිවලදී. ඒ ශ්‍රේණිවලදී ලබාගත් දැනුම තමයි නැවතත් මම මෙතනදී මතක් කරන්නේ. මම මේ පාඩම ආරම්භයේදීම ඔගොල්ලන්ට කියන්නේ මේ පාඩමේදී මම සරලම ගැටලුවේ ඉඳන් සංකීර්ණම ගැටලුව දක්වා යනවා. ඒක නිසා හැම ළමෙක්ම සරල ගැටලුව උනත් කමක් නැහැ. ඒ හැම ගැටලුවක්ම විසඳන්න. ඔගොල්ලන්ට ඒ හැම ගැටලුවකින්ම ඔගොල්ලන්ට නව දැනුමක් ලබා දීම තමයි මගේ අපේක්ෂාව. මම හැම පාඩමක්ම සාකච්ඡා කරනකොට සරලම ගැටලුවේ ඉඳන් සංකීර්ණම ගැටලුව දක්වා යනවා. ඒක නිසා හැම පාඩමකදීම ඔගොල්ලෝ ඒ මං විසඳන සරල ගැටලුව උනත් විසඳන්න ඕනේ. එතනදී තමයි ඔගොල්ලන්ට මේ පාඩම් මාලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනුපාත පාඩමට යොමු වෙමු.